ජ ඊලි ගැලවේ මා පියාදර සෞදර සෞදරීණි අද දවසේදිත් ඉතාමත් නැවුම්ව දේ වචනය හරහා ස්වාමීන් වහන්සේව මුණ ගැසන්නටයි. අපේ සූදානම මදන්න ඔබ සියලු දෙනාම මේ වෙද්ද චතාරිකයේ යම්ය අභ්‍යාස ඔස්සේ ජේසුගේ මරණයට සැනසීමක් දෙන්නටත් උන්වන්සගේ මරණය මුල් කරගෙන ඔබේ ජීවිතේත් යම්මාකාරයක පසුතවීමකින් පසු දෙවිඳුම්මුුණු ගැසීමේ ලොකු ආසාවක් ඇති. අතුුමා ඔබස් සමග බෙදාගන්නට තෝරාගත්තුූ දේව වචනය සඳහ වී තිබෙන්නේ සුදොරු මතඋතුමාගේ පොතේ එකොළොස්සනි පරිච්චේදේ විසිවෙනි වගන්තිය සිට අපි ඒකට ඇහුන්කන් දෙෙමු පසු තැවිී සිත්හරවා නොගත් නගරවලට වීපත එකල උන්වහන්සේගේ ප්‍රබල ක්‍රියාවලින් බොහෝමයක් කරනු ලැබූ නගරවලට වල වැසියන් පසුතැවී සිත්තරවා නොගත් බැවින්. උන්වහන්සේවාට වරද තබන්න පටන්ගත් සේක. එම්බා කුරාසීනය ඔබට වන විපතක මාත එම්බා බෙත් සයිදාව ඔබට වන විපතක මාත ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හා සිදෝම්මී කලාා නම් ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝනිරෙදි ඇද අලවෙලි අලවෙේ ඉඳ පසුතැවිලි සිත් මරවාගත් බව පෙන්වනු ඇත එසේවුවද දේව විනිශ්්‍ය දවසේදී ඔබට වඩා තීර්රා සිදෝනය සහනය ලබන්නේ යයි කියමි. එම්බා කපරණව්ව ඔබ සගලොව දක්වා උසස් කරුම් ලබන්නේය නැත පාතාලේ දක්වා පහතර හෙළුන් ලබන්නේෙය උබතුළ කරනලද ප්‍රබල ක්‍රියා සොදෝමීක් කරනලද්දේ නම් එ අදවනතුරු පවතිනු ඇත. එසේ වුවද දේව විනිශ්්‍ය දවසේදී ඔබට වඩා සොදෝම් රටට සහනය ලැබෙන්නේය සවිශේෂ වාක්කය නම් එසේය ප්‍රේමන්ත සහෝදර සහෝදරියන දෙවියන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා මහාපොලොව මත සිදු කරපු ජේසු විටක හරි ප්‍රීතිමත් වනා උන්වහන්සේ පිළිගත්තු ජනතාවට එවගේ උන්වහන්සේ තවත් විටක කොතරම් ප්‍රබල ක්‍රියා කළත් මිනිසුන්ගේ ගල්සිත් කිසි සේත්ම මුදුමුොලොක් නොවෙන බව දකින්නට පඩන් ගත්තා මිනිස්සු තමන්ගේ පැරණි අවගතිවලෙන්ම ජීවත් වනා අනිත්තෑට තාඩන පීඩන්න කරන ජීවිත අනිත් ඇ හෙලා දකින ජීවිත අනිත් ඇෑගේ ලාබ ප්‍රෝජන හොරකම් කරන ජීවිත උන්හන්සේ දැක්කා. ඒ නිසා උන්වහන්සේ කොතරම් ප්‍රබල ක්‍රියා කරමින් පෞකාරයන්ට සමාවදෙන රෝගිංම නිරෝගමත් කරන ිවැටු ජීවිත මගෑරුණු ජීවිත යළිත් පණගන්වන දේශනා කරමින් තමන් වැරදි විදියට හිතාගන වැරදි ජීවිත මාර්ගෝස්සය යද්දි ඔවුන් වඩගාලා ඔවුන්ට ප්‍රබල ලෙස තම ජීවිකාවෙන්ම පාඩම් කියල දුන්නත් මිනිස්සුන්ගේ වෙනසක් නෑ මිනිස්ව හැම දෑම රුපියල් සතමත ධන බලය මත දේශපාලික කාරණා මත ජීවිතය ගෙන අද්දී. උන්වහන්සේ ප්‍රබ්බල ලෙසවුන්ට යළිත් දේශනා කළා. ප්‍රබලත්වේ තමයි ඔහුන්ට වන විපතක මාත ගැන ඔවුන්ට ගැන්නවා. ඔබ ඔය විදියට තවදුර රජීවත්තුනොත්. ඔබ පනක් නොවේ ඔබේ නගර පවා පාලු වන්නේය. ඔබේ දේශය ගිනිගන්නේය. ඔබේ දේශයට වඩා ඔබේ නගරයට වඩා, පව් කරපු දෙවියන්ගෙන් ඈත්වෙලා ජීවත්වුණු අනිත් නගරවලට සහන ලැබෙන බව උන්වහන්සේ මතක් කරනවා හරි ප්‍රබල දේශනයක් උන්වහන්සේ කරන ප්‍රබල ක්‍රියාත් තුල උන්වහන්සේ පලාපොරොත්තුවෙනවා දැන්වත් සිතහර හැරෝගන මාවතදෙයි කියලා නැතිවුණු පුතා වගේ දැන්නකිටී දැන්නකිටී කියන බලාපොරොත්තුවකින් දැන්මාවෙතදෙයි දැන්මාවතටෙයි කියන බලාපොරොත්තුවකින් උන්වහන්සේ අපි එන තුරා බලාගෙන සිටිනවා. හැබැයි මෙතනද උන්වහන්සේගේ දේශනාවේ ප්‍රබලත්වය අපිට මැනවින් ප්‍රකාශ වෙනවා ඒ තමයි උන්වහන්සේ කියනවා නගරවලට ආමන්ත්‍රණය කරලා ඒ ජනතාවට ප්‍රබල ලෙස කියනවා. එම්බා කොරාසීනය ඔබට වන විපතක මාත එම්බා බෙත්සයිදාව ඔබට වන විපතක මාත ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හා සිදෝන්නේ කලා නම් ඒ නගර වැසියන් මීට වඩා බොහෝ කලින් ගෝනිරිෙදි ඇද අලුහෙයිද පසුතවී සිත්හරවා ගත් බව පෙන්වනු ඇත හැබැයි ඒ සිදෝම්සා තීර්සා සිදෝම්කෙන් නගර දෙක ාපිස්්ට ස්වාාවෙන් ජීවක් වනා ඔවුන්ට දෙවිඳුන්ගේ ආදරයට වඩා මිනිසුන්ගේ ආදරෙ සෙව්වා දෙවියන්ගේ ආත්මික තෘපතියට වඩා ඔවුන්ගේ මාශතෘතිය ඕවුන් සෙව්වා. එනිසා ඔහුන්ගේ පාප ආරරි ප්‍රබලයි. මුල ස්්‍රාලයේම ඒ පිළිබඳුව කතා වුණ. දිවැසිවරු ප්‍රබලෙ ඔවන්ට දොස් කිව්වා. ඔවුගේ හි තරවා ගැනීම සඳහා ඔුන්ට දේශනා කළලා. නමුත් ඔහුන් නොවේ හැරුුණේ. බැයිස්වාමින්න් වහසේ ඊට වඩා ප්‍රබල ලෙස සිද්දෝම්සා කොරාසීනය සහ බෙත්සයිදාවට ආමන්ත්‍රණය කරනවා එම්බා බ ප්‍රබල ආමන්ත්‍රණයක් ඔබ තුළ කළපු ප්‍රබල ක්‍රියා මං අහවල් තැන කලානම් ඒ මිනිස්සු පසු තැවී මාවිත රැහැරෙනවා සිතාරවා ගන්නවා. බටන් මටත් මේ ආරාධනාව ලැබෙන දින පතා හරියට කුළු ගෙඩියකින් හදවතට ගහන වගේ දැනෙනවා අපිට නොදනව නොවේ දැනෙනවා අපේ ගෙවල් පාලු වෙලා අපේ දරුව පාලුවෙන් ඉන්නේ හරිම නිසරුයි අපේ දරුවන්ගේ දරුවු ලොකු කලකිරීමගේ ඉන්නේ විවාහ වෙනවා විවාහයට බොහෝ වියදම් කරනවා හැබ ඒ වියදමත් එක්ක සංසන්ධනය කරද්දි පසු කලක ප්‍රතිඵල නෑ මොකදද ප්‍රතිඵලය විවායේ දරු සම්පත දරු සම්පත පරක්කුයි දරු සම්පත නෑ වෛද්‍යවරුන්ට ගෙවන බිල් අධිකයි ගන්න බේත්තයේ තරි අධිකයි අපි සොයපුදේ අපිට ලැබෙන්ඩි නෑ ඇයි ඒ සොයනාතරේ අපි බාහිරදේවල් ගැන ඕනවට වඩා මිඩංගුවුණ ආත්මික ජීවිතයට වඩා ලැෞකක ජීවිතේ සැපසම්පත් සෙව්වා පරම්පරාවෙන් පරම්පරාවට ඒක හරියට සාපයක් වගේ ගලාගන ගියා අද අපි දක්කිනවා බොහෝ විවාග ජුවලවල් දරු සම්පත් පතා මෛද්‍යවරුන් සොයෙනවා. බොහෝ ජීවිත තරුණ ජීවිත බො නෝෝ බොනොවෙන රෝගවලින් පීඩාවට පත් වෙලා හරිම කේදවාචකයක් මේක ධර්මත් දීපයන් මේ රට බුදුන් වහන්සේ වැඩිය රටක් කිසුස් වහන්සක දාම තියෙන රටක් අනිකුත් ආගමයක නායකේගේ උපදෙස්සා දේශනා පිරිච්ච රට නමුත් කවුද සිතහරවා ගන්නේ කෝ අපිට සාමයක් කෝ අපිෝ සොයපු සාමය කෝ සහෝද රත්වය අපේ එක කාලෙක කිව්වා යුද්ධය නිසා අපේ රට හරි දිලිඳ වෙනවා කියලා යුද්ධය නිසා අප අතර බේදවින්න කියලා හැබ දැන් යුද්ධයක් නෑ හැබැයි සාමකුත් නෑ යුද්ධයක්න හැ ආර්ථිකයකුත් නෑ යුද්ධයක් නෑ හැබ අපි අතර සහෝධ රත්්‍යයකුත් නෑ මේ රට දෙවිඳුන් දිනාදුන්නු රටක් මේක සහු භාග්‍යමත් රටක් අපේ රට අනිත් රටවල් වල අවධානය යොමුවෙලා තියෙන්නේ. මිනිස්සුදෙසා නොවේ මේ තියන සුභාවික සම්පත් නිසා. ගහ කොල සතා සුපාවුන් නිසා. ඇල දොල නිසා. මහා පොළව නිසා. වටේටම තියන මහා මූද නිසා. හැබැයි අපිට ඒක අගේ නෑ අපි ඒ තුවාල කරනවා. ඒක තියන සාරය අපි. පිට රටියන්ට විකුණනවා එනිසා ස්වාමීින් වහන්සේ ප්‍රබලලසාපිට මතක් කරනවා ඔබට දිනාදුන්නු මේ දේශය වෙන කාඩාරි දුනා දුන්න නම් ඔවුන් ධර්මිස්ට වෙන්නට ගියා ඔවුන් දේව භක්තිය ඇති අය වෙන්නට ගියා නමුත් අපි රුපියල් සතවලට ජීවිත පාවා දෙනවා හබ කරනවා තුවාල කරනවා පුංචි දරු සම්පතට සිදු කරන්නේ ඉතාමත් අකාරුණික සිදුවීම් මහා ජනනායකින් පවා ඔහුන්ගේ ජීවිත බිලිගන්නවා දින පතා පුවත්පතෙත් රූපවායිනියෙත් අපිට ඇසෙන්නේ නෙතට කඳුලු උනන කතන්දර හද කම්පා කරන කතන්දර අපිත් මනස්ථාපනය නොවුනොත්. අපිත් අපගේ සිත ඉරාගත්තෙ නත්තම් මීට වඩා භයානකදේ සිදුවිය හැකි. සමස්ත ලෝකය පුරාම පැතිරයන වෛරස්, රෝගයන් මිනිසුන්ගේ ජීවිත ප්‍රබල ලෙස පල්ලාට වටල තියෙනවා. හරි ජොලියෙන් ජීවත්වවෙච්ච ජීවිත පයන් ජීවත්වෙන්න්නට පරන් අරගෙන. දනවත් ප්‍රටවල් පෝසත් රටවල් පිළිවලට තියෙනවා කියල හිතපු රටවල් වෛරස් නිසා රෝගවිච්ච ජීවිත නිසා ඔහුන්ගේ පාසල ඇරගන්නට බෑ ඔවුන්ගේ දේවස්ථානය අරගන්නට බෑ ඔවුන්ගේ සුපමාකට අරගන්නට බෑ එනිසා ඕක අපේ ගමට අපේ රට්ටට කවදැහිත දන්න නෑ මනස්ථාපනය නොවනොත් එන්නට පුළුවන් මිනිස්සු මිනිස්සු ගැන නොතකුවොත් ඔවුන්ගේ සරීර් සනීපය ගැන නොතකුවොත් අනිකාගේ ජීවිතයේ සවපාසු ගැන නොතකුවොත් අනිකාගේ ජීවිතය තියෙන ගෞරවේ නොකුවත් අපිට ලඟාවිය හැකි කාලයක් අපි කතා කලා යුද්ධය ගැන යුද්ධය අපේගේ දොරකටට ආවොත් තමයි අපට දැනුණේ සොල්දාාතු ඉන්න ගෙදර අම්මට තාත්තට දැනිච්චදේ සොල්දාුව නැති ගෙදර කෙනෙකුට දැනුනෑ තස්තවාදය ඉන්න ගෙදර අම්මයි තාත්ත ගැහුණු ගැවීමට තස්තවාදයා ගැවුනෑ එනි පවුල් වතර තිබනේ ලොකු කම්පනයක් එනිසාම අපි සාමයයක්කුදේ සාභ කරගත්තේ සාමය හම්බේලත් අපි දැ නිඩාසේ පවු් කරනවා පාපය වැඩිදුරදුවන්න දෙන්න නෑ ස්වාමිණ වහන්සේ සුභාවි කාපදාවලින් අපේ රට මුල්තැන ටාරගෙන දැන් පුංචිදි වයින දැන් අපිට තියෙන ආස කඩාගෙන වැටන එක බලාගෙන ඉඩ විතරයි මහමූද ගැලුවා කඳු පාත්වනා ගංවතුර ගැලුවා නියම්ම මාහපොලෝ ගිලා බැස්සා තවුණ නෝද වෙන්න දයෙන්නේ. පොඩිදනුවන්ගේ ජීවිතවල මරණය හරි ආසන්න ලෙඩදු. ළමා වාට්ටඩ ගියාම හිතාගන්නට වැරි තරමේ රෝගී දරුව ඉන්නවා. අලුතෙන් රෝගිත දරුව බීවෙනවා. ලැබිච්චි දරුවව අපි සමාරලන්න නොසලකීම තුළ මහපාරය මැරී වැටෙනවා. ප්‍රමමාන්තනී. මේ ආකාරෙන් අපේ ජීවිතන ගන්න නොත්තකා. අපි ජීවත් වෙෙද්දී ස්වාමින් වහන්සේ ඔබට මේ දේශයදුන් දිනා දුන්නට වඩා වෙනත් තැනක ඒක කලා නම් ඔහු ඔවුන් ඔබට වඩා ඉස්සරයින් පවුකමා වරගෙන සිත් අරබාගෙන අපි වෙතට දෙන්න ගිය. ඒ නිසා මාගේ දයාබර සෝදර සවෝදරයනේ. තවදුර වටත් අපිට ස්වාමන් වහන්සේ පැත්තිකින් කියයලා ජීවත්විය නොහැකිිය. සොදම් ගොමෝරාවලට අපිට වඩා සාන ලැබයි ඔවු මනස්ථාපනය වුණා. අපි මනස්ථාපනය වී යුතුමයි දේශයක් ඇටියෙන් නැකිට ඉන්නන්ලම්. අපි සමාල්ලට පුරුදුවෙලාති චෝදනා කරන්න. අපි සුදුනෝ වගේ ඉඳ ගැන දේශපාලාන්්‍යීට බනිිනවා. රාජ්‍යි නිල්ධාරීන්ට බනිිනවා පාසේ ගුරුවරු ගුරුවන්ට බනිනවා. කවුද මේ ගෙවල්වලින් ආපු අය? මගෙනෙකු තාත්ත කෙනෙකුගේ පෝෂ්ණය ලබල ඇති දැඩි වෙලා බිවෙච්චාය. හැබයි අපි දොස් කියනවා. දොස් කිය කිය මේ සමාජයේ අවලක්ෂන කරනවා. මේ පාස්කවේදී ඇත්තටම මගේ රට දිනන්නට ඕන යළිත්. මගේ රටේ ක්‍රිස්තු ස්වාන්සෙල බී වෙන්නට මෝනා. මගේ රටේ දහිර සම්බන් වීරෝධාර ධර්මිෂ්්‍ර බීවෙන්නට මෝනා. එහෙම නත්තං. මේ රට දවස ගානය පාතාලෙන් පාතාලෙට වැටනවා. අඳුරෙන් අඳුරටම තල්ලු වෙනවා. මිනිස්සුන්ගේ ආදවත්වල ආලෝකය වෙනුවට අඳු රජ කරනවා. අඳු රජකරන සිත්වලින් ආලෝකයේ වැඩ බලාපොරොත් වෙන්නට බෑ. මරණයට ආස කරණ අයගෙන් ජීවිතයක් පතා යාඥය අපිට ඉල්ලීමක් කරන්නට බෑ. යල මරණයම ඔොයන්නේ. ඒ හරියට අපි. හරිම අධර්මිත වෙලා හැබැයි මේ පාස්කවේදී ස්වාමින්වහන්සගේ මරණය අපි සිහිකල්පනාවෙන්ම දකිමු උන්වාන්සේ ඇයි මියදුනේ මොකද උන්වන්සේ මිය දෙන්නට හේතුව ඒ මගේ පව් ඊශ්‍රයි ජනතාව දින්න පතාම පවු්කරමින් හිටියා ඔවුගේ ඉතිහාසය පුරාම දෙවියන් අමතක කරලා මිස් වෙතට හැරද හැම තනකදිම විප්‍රවාස ගත වුණා වෙන තරාජ්‍යවලට යට වුණා අර ගලින් නිම අගනා ගලින් නිර්මාණය කරල තිබිච්ච ජෙරුසලිමේ දේව මාලිගාව සියදහස් පාරක් ගොඩනකි ගොඩන කඩි ලගියා බිඳි ලගියා ඒවා ගලප්පිට ගලක් නොතිබෙන සේම කඩල බිඳල දැම්මා. ඒ වගේ අපේ ජීවිතත් කැඩී බිඳී යන්නට පුළුවන්. වෙනත් අයි ආක්‍රමණය කරගන්නට පුළුවන්. සමාලට අපේ දරුවන්ට ඕක වෙලා. දෙමවපියෝ මනස්ථාපනයකින් තොරව. හරිම සැහැල්ලු ජීවිතයක් ගත කරද්දි අපේ දරුවන් ඒවල්ු ඇදගෙන යනවා. ඔවුන් අපේ දරුවන්ව ලෙංතලුතියාගෙන ඔවුන්ට ඕනදේ කරනවා. අපේ ශක්තිවන්ත දූපතුන් ආයතන ගත වෙලා ඒවායේ, මන්ගේ දහඩිය වගුරනවා. අපේ ශක්තිමන්ත තරුණයෝ. දේශපාල්ඥීන්ට මුරකාවල් කරගලා. පුංචි සොක්කමකට ඔහුන්ගේ ජීවිත පාවාදීලා. මේ පාපිස්්‍ර ස්ුභාවෙන් අදවත් ඔබ හැරි නොවාවත් සොදොම් ගොමෝරාට වඩා අපිට වඩා ඒරට ඒ තැන්වලට සහන ලැබෙන මව මදක් කරනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ මේ බව කියන්නේ. උන්වහන්සේට ුවමනාවක්තියෙන මගේ පවුල ගොඩනගන්නට මගේ ජීවිත ගොඩනගන්නට මගේ රමස්ත රටට ධර්මිස්ත සුවාාවේ යළි දෙන්නට හොඳ මිනිස්සු ඉන්නේ. ආගමික නායක බෝම ප්‍රබලයි. ඔවුන්ගේ වචනට සාමක් ජනතාව ඇවුම්කන් දෙනවා එන්ස ආගමික නායක නැටියට අපි ධර්මික විය යුතුයි. වුවමනා කරන්නේ ධර්මික නායකෝ මිස ප්‍රබලනායක නොවේ බිුණු ජීවිතවලට ඇහුම්කන් දෙන පිළිතුරු දෙන ජීවිත ඊළඟ සතවර්ශයේදී මිනිස්සුන්ගේ ජීවිත ඉතාම සෑල්ලුවට පත් වෙයි ඒ ජීවිත වල වටිනාකමන් නැතුවයාවිී ඒනිසා මනස්ථාපනයේ නොවෙෙක්්ච නගරවලට විපතත්ක් ගැන මතක් කරන සමවිධානෝ මගේ රාදේශය ගැන මගේ රටගැන මගේ පවුල ගැන මගේ ජීවිත ගැන නෑදෑව ගැන සමස්ත විශ්වය ගැනම උන්වන්සේ මතක් කරමින් ඔබට මට කියනවා. දැන්මත් හැරෙන්ඩ. ඩැංවත් ඔබ මනස්ථාපනය වෙන්න ඊළඟ පරපුරටවත් සැනසීමක් ලැබෙන්න්න. ඒ බෙත් සයිධාව ඒ කොරාසීනය විතරක් නොවේ කපරණාව්ව පවා අදට නටබුම්. නගරය ගොඩ ඇගන්නෙමනෑ ජේසු කරපු ප්‍රබල ක්‍රියා ඔහුන් හැල්ලුවට ලක් කලා. ඔවුන් තුළ වෙන සක්තිබුණෙ නෑ අදත්තියනෙන් නටපුුන් වෙච්ච නගරයා කපරණව්ව. එක ලියලා තියෙනවා තව් ජීසස් කියලා ජේසුගේ නගරය හැබැයි මනස්ථාපනය නොවී ස්වාමින් වහන්සේගේ වදන්වඩ කන් නොදුන් ඒ නගරය. නටබුන් බවට පත් වනා සමමාල්ලට අපේ ගෙවලු නටපුුන් වෙලා තියෙනවා. පාද කුච්චර ගෙනවත් නෑ පාද. ඉගෙන ගත්ත ඉගෙන ගත්ත රස්සාාවක් නෑ. ලස්සනයි පාද අංගසම්පූර්ණයි පාද විවාහයක් නෑ මන තරම් නැති දේවල් තියෙනවාද. පක්ෂපාට මාරුුවෙනවා දේශපාලන බලය මාරුුවෙනවා එක පාලනයක් අයින් කළ තවපාලනයක්ෙනවා හැබැයි අපේ රටක් ැටිටි තාමත් එක් තැ. කාගෙත් නෑ මිනිස්සුන්ට සසාහනයක්. කාගෙන්මත් නෑ හදවතය තෙතමනයක්. ඒනිසා අපි ප්‍රබලව දුක්විදිනවා. අසානය මිනිස්වින්නේ ලොකු කේන් තියකින්. මේ වෙනස් කර ඇත්තේ මනස්ථාපනයකින් පමණමයි. සැබෑසි වෙනසකින් විතරමයි. ඒටික නොකර මොනතරන් සම්වර්ධන වැඩ කටයුතු ලෝකෙට නයවෙලා කළත් අපේ ජීවිතවලට වෙනසක්සිුදු වෙන්න නෑ. ඉති ඒ ආශීරුවාදය බටත් ඔබේ පවුලටත් සමස්ත රටටත් අපි හැමෝටමත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු මේ ජේසුව කුරුසගත වී මේ සිද්ධිය සිහිකරන මේ චතාරිකයේදී ඔබ සියලු දෙනාටම ස්තුූතියි සෙනේහස්සගලගියා ඔ මෙව් සැමදී මටම භාරදිී යටත් කරන්නත මා කවුදෝ ඔබ මෙව් සැමදේ මටම බාරදිී යටක් කරන්නට මා කවදෝ සත් සමුදුර සැම සතුන් කෙරේ අධපතිකමදුම් සමිඳේ බලය දුන්න දෙවිදේ